සුදර්ශනී ඇමතිතුමිය කියපු තවත් සති 10කින් ඇතිවිය හැකි අනතුරක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. ආරක්ෂිත ක්‍රමවේද භාවිතා නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුල ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝගපාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ මහත්මිය අනතුරු අඟවා සිටිනවා. මාධ්‍ය හමුවකට එක්විමින් රාජ්‍ය අමාත්‍යවරිය පවසා සිටියේ විශේෂඥින් මේ පිළිබඳව පවසා ඇති බවයි. වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේදී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි මේ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් තව සති 10ක විතර කාලයක් තුල මෙහි ප්‍රධානතම ප්‍රභේදය වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවදානම බහු වෙලා නැහැ. අලුත් සතුරෙකුත් කැරගෙනවා යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර COVID-19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කළ බවද ඇය සඳහන් කළා. හොඳයි ඉතින් දැන් ඇත්තටම රට විවෘත කරලා තියෙනවා උනාට තියෙන කොවිඩ් අවදානම නම් ඉතාමත් වැඩි. ඒ හින්දා ඔයාලා ගොඩාක් පරිස්සමින් ඉන්න කියලයි අපිත් කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්නමද කරන්නත් එපා. ස්තුතියි.